අද වෙනකොට අපි මන්දපෝෂණයක් ගැන අහන්නේ නැහැ. කලන්තේ දාලා වැටෙනවා කියලා දරුවෝ පාසල්ව අපි අහන්නේ නැහැ. අමාරු අවස්ථාවක හිටියත් ගන්න ඕන තීන්දුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කාන්තාවන් වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් ගත්තා. ඒ නිසා තමයි අද කාන්තාවෝ වැඩි ප්‍රමාණයක් පෙළ ගැසිලා ඉන්නේ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන්න. ජාතික ජන බලවේගයේ අවුරුදු දෙකකට කලින් ගෙවල් ගිනි තියලා තමයි මැතිවරණ ව්‍යාපාරය පටන් ගන්න. හැබැයි අපි මැතිවරණ ව්‍යාපාරය පටන් ගන්න තාම සතියක්වත් නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතර 95%ක කණ්ඩායමක් අපි අත්වැල් බැඳගෙන සිටිනවා. අපේ පක්ෂය හැටියටම ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැවත වතාවක් මේ රටේ ජනාධිපති කරන්න ඕනි කියන ඒ චේතනාව පදනම් කරගෙන අපි ඇවිල්ලා සහයෝගය ලබා දෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මම අභියෝග කරනවා එතුමාට, එතුමා විදේශ රටවල් වල ගුවන් යානයෙන් ගියපු වාර ගන්න එතුමා එළිය කියන්න කියන්නේ. එතුමාට විදේශ රටකට ගිහිල්ලා රාජ්‍ය නායකයෙක් හම්බෙන්න තරම්වත් මානසික ශක්තියක් නැත්තම් ගුවන් යානයකට නැගලා යන්න බය මිනිහා අරගලේ වෙලාවේ පැනලා ගියා. අනුර කුමාර දිසානායකත් ඒ වගේම පැනලා ගියා. එදා ඒ කණ්ඩායම් සූක්ෂමව කළෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ගේගිනි තියලා එතුමාව මේකෙන් අයින් කරන්න පුළුවන් ද බලන්න. හැබැයි එතුමාගේ ගේගිනි ගත්තත් එතුමා ඒ ගත්ත පීවර ආපස්සට තියන්නේ නැතුව එතුමා ඉතාමත් ශක්තිමත් මේ රටේ ජනතාව ගැන හිතලා එතුමා මේ රට එක්සේසත් කළා. එහෙම නැත්නම් අද බංගලාදේශයක් බවට මේ රට පත් වෙලා